දැන් අපි ඔයාට හේතුවක් තියෙනවා ඔයාගේ ස්කින් එකට ගැළපෙනවද නැද්ද කියලාවත් හොයාගත්තා. ඒකත් හරි ඊළඟට ප්‍රොඩක්ට් එක ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවා, රිසර්ච් එකක් කරා. ඒකත් ඔයාට ඕකේ. ඊළඟට හතරවෙනි කරුණ තමයි ඒ ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් තියෙන රිවියුස් එහෙම නැත්නම් ෆීඩ්බැක්ස් කියවන්න. ඒක හොඳත් වෙන්න පුළුවන් නරක. හොඳ රිවියුස්ත් බලන්න, බෑඩ් රිවියුස්ත් බලන්න. ඒ කියන්නේ ඒ ප්‍රඩක්ට් එක පාවිච්චි කරලා කට්ටිය දාලා තියෙන ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක. දැන් උදාහරණයට ගත්තාම එක ප්‍රඩක්ට් එකක් භාවිතා කරලා ඒක ගැන මේක හොඳයි මේක නරකයි මට මෙහෙමයි වැඩ කරේ මේ ප්‍රඩක්ට් එක මට මෙහෙම හරි ගියේ නැවුණු ඒ වගේ ප්‍රඩක්ට් එක සම්බන්ධයෙන් කට්ටිය ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් දාලා තියෙනවා. ඒකට තමයි අපි රිවියුස් කියලා කියන්නේ. ඒක කියවන්න. ඒකට හේතුව තමයි අපිට ප්‍රඩක්ට් එක බලලා ප්‍රඩක්ට් එක කම්පනි එක ඒගොල්ලන් කොච්චර ඒගොල්ලන් පාවිච්චි කරන විදිය ඉන්ග්‍රීඩියන්ට් ඔක්කොම දාලා තිබුණාට අර පාවිච්චි කරපු අයගේ එක්ස්පීරියන්ස් එකෙන් අපිට හුඟක් දේවල් ඒ ප්‍රඩක්ට් එක සම්බන්ධයෙන් දැනගන්න පුළුවන් වෙනවා. හරි, ඒක තමයි. උදාහරණයට ගත්තාම ඒ ප්‍රඩක්ට් එකේ මොකක් හරි සුවඳක් තියෙනවද කියලා අපි හිතමු. අපි ඒ ප්‍රඩක්ට් එකේ මොකක් හරි සුවඳක් තියෙනවා. අපි උදාහරණයට මේකේ සුවඳක් නැහැ. හැබැයි මම මේක උදාහරණයට ඔයාලට පෙන්නන්නේ. එතකොට ඒ සුවඳ මේකේ ඉන්ග්‍රීඩියන්ට් එකේ අර සුවඳට තියෙන ඉන්ග්‍රීඩියන්ට් එක ඒගොල්ලන්ගේ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එකේ ඒගොල්ලන් දාලා තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැනේ ඒක සුවඳට දාන ඉන්ග්‍රීඩියන්ට් එකක් කියලා. එතකොට අපි රිවියුස් බලුවාම ඒකේ දාලා තියෙනවා කට්ටිය මේකේ මේ වගේ සුවඳක් තියෙන, එන්න මට හරි ගියේ නැ, මේකේ මේ වගේ සුවඳක් තියෙන, මං හරි කැමති වුණා. ඔන්න ඔය වගේ අපිට නොදන්න හුඟක් දේවල් අර රිවියුස් කියවුවාම අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඒ ප්‍රඩක්ට් එක කොයි විදිහද වැඩ කරන්නේ ස්කින් එකට, ඒ වගේම තමයි ඒ ප්‍රඩක්ට් එක වැඩ කරන්නේ නැත්නම් ඒකට හේතුව මොකද්ද, ඒකේ පැකේජින් එක කොහොමද, ඒ හැම එකක්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මගේ එක්ස්පීරියන්ස් එකෙන් කිව්වහම මම මේ කරුණු හැම එකක්ම බැලුවට පස්සේ අන්තිමට මම රිවියු එක ගැන කියවනකොට හුඟක් ප්‍රඩක්ට්ස් මම ස්කිප් කරලා තියෙනවා. රිවියුස් බලලා අනේ නැ මේක මට හරියන්නේ නැහැ, මේ වගේ එක්ස්පීරියන්ස් ගන්න මට මේ වගේ දෙයක් තියෙනවා නම් මේක හරියන්නේ නැහැ කියලා මම ප්‍රඩක්ට්ස් කිහිපයක්ම අතහැරලා හුඟක් අතහැරලා දාලා තියෙනවා. උදාහරණයට ෆ්‍රේග්‍රන්ස් තියෙනයි කියලා ඒවා අතහැරලා දාලා තියෙනවා. සමහර සන්ස්ක්‍රීන් තියෙනවා ඒවා මිලදී ගන්න යනවා. හැබැයි රිවියුස් කියවුවම කියනවා කට්ටි ඇස් ගාවට අප්ලයි කරාම මට නිකන් ඇස් ටික දනනවා වගේ ඒ වගේ. ඉතින් ඔය වගේ මොකක් හරි යම් යම් දේවල් දකිනකොට ඒවා මේ ප්‍රොඩක්ට් එකේ තියෙන්නේ නැහැ නේ, ඒගොල්ලන්ගේ ඒක වෙබ්සයිට් වල තියෙන්නේ නැහැ. ඒක එක්ස්පීරියන්ස් එකකින්ගේ කට්ටිය පාවිච්චි කරලා ඒගොල්ලන් දාලා තියෙන එක්ස්පීරියන්ස් එකෙන් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට කියන්න පුළුවන් මේ හැම කෙනෙක්ම ඇත්තක්ද දාලා තියෙන්නේ දන්නේ නැහැ නේ කොහොමද. ඒකයි මම කියන්නේ එකක් නෙමෙයි ඔයාලට කියන්නේ පොඩ්ඩක් බලන්න, 10ක් 15ක් 20ක් බලන්න. පුළුවන් තරම් අඩුම තරමේ 5-10ක් හරි බලන්න කියවන්න. එතකොට ඔයාලට අයිඩිය එකක් ගන්න පුළුවන් වෙනවා. උදාහරණයට මොකක් හරි ඇඳුමක් හරි මොකක් හරි ගන්න යනකොට අපි සමහර කට්ටියගෙන් අහනවා මම මෙතන තමයි ඇඳුම් ගන්න යන්නේ, මේ කඩේ හොඳයිද, ඔයා ගත්ත ක්වලිටි එක කොහොමද, ඔයා ඇඳුමක් ගත්තනේ මෙතන ඒකේ ක්වලිටි එක කොහොමද, ඒ වගේ අපි අහනවා. මොකක් හරි වෙන මොකක් හරි අපි දෙයක් ගන්නකොට සමහරක් අයගේ අපි ළඟම ඉන්න අයගෙන් ටිකක් ඇඩ්වයිස් ගන්නවා. ඔය වගේ තමයි දැන් අපි මේක ළඟම ඉන්න අයගෙන් ඇඩ්වයිස් ගන්නේ නැතුව මේක පාවිච්චි කරලා ගූගල් එකේ රිවියුස් දාලා තියෙන කට්ටියගේ කියවලා බලලා අපි අදහසක් ගන්නවා මෙන්න මේ විදිහට තමයි ප්‍රොඩක්ට් එක මෙහෙමයි වැඩ කරන්නේ. දැන් රෑන්කින් රේටිං පවා තියෙන, කියන්නේ 5 stars 4 stars ඒ වගේ දෙනවා. ඉතින් 5න් 5ක්ම දීලා තියෙන අය 5න් 5ම දීලා තියෙන්නේ, 4ක් දීපු අය 4 stars දීපු අය කියනවා මම මේකට 4 stars දුන්නේ 5 එකක් අඩු කරලා දුන්නේ මෙන්න මේ හේතුව නිසා. ඒවත් කියවන්න ඇයි ඒකේ රේටිං එක එහෙම කරලා තියෙන්නේ, කොච්චර කාලයක් පාවිච්චි කරාම මොන මොන වෙනසක් දෙකලන්ට දකින්නට ලැබෙන, මේ හැම එකක්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මේ රිවියුස් වලින්. ඒ ඇත්තට පාවිච්චි කළ එක්ස්පීරියන්ස් ගත්ත අයගෙන්. දැන් මම ඔයාට මොකක් හරි ස්පොන්සර් වීඩියෝ, දැන් අපිටම කට්ටයක් ඉන්නවා ස්පොන්සර් වීඩියෝ කරා, මම ස්පොන්සර් වීඩියෝට ගේන්ස් කෙනෙක් නෙමෙයි. හැබැයි මම උදාහරණයක් කියන්න, මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ප්‍රමෝට් කරනකොට ඒ ප්‍රමෝට් කරන එක්කෙනාව විශ්වාස කරනවට වඩා මම කියන්නේ මේ රිවියුස් ගිහිල්ලා බලලා කියවල ඊට පස්සේ ඒ දේට යන්න කියන එක. ඒක තමයි හුඟක්ම හරිද. තවත් මෙතන අපි ලංකාවේ ගත්තම ලංකාවේ ප්‍රොඩක්ට්ස් වලට රිවියුස් නැති තරම්, එනම් බ්‍රෑන්ඩ්ස් වල මම දන්නේ මම දැකලා නැහැ එච්චර රිවියුස්. ඒ හින්දා තමයි මම ඒව ගන්න යන්නෙත් නැත්තේ. රිවියුස් උත් නැහැ විශ්වාසයෙන් ගන්න, ඒ කියන්නේ මම ප්‍රොඩක්ට් එක වැරදි කියනවා නෙමෙයි. හැබැයි
මට මම ගන්න පෙළඹෙන අඩුයි. එකත් එක්තරා හේතුවක්. ඉතින් ඕගොල්ලන් වෙන මොකක් හරි හුඟක් වෙලාවට ඉන්ටර්නැෂනල් මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් මෙන්න මේ විදිහට මොකක් හරි ඕඩිනරිද ඉංගිලිස්ද කොන්සරෙක්ස්ද මෙන්න මේ වගේ මොකක් හරි ට්‍රයි කරනවා නම් අනිවාර්යයෙන් ඒක ඔයගොල්ලන්ට රිවියුස් ෆීඩ්බැක්ස් එහෙම තියෙනවා. ඒක ඔයගොල්ලන්ට කියවලා බලලා තීරණය කරෙන්න පුළුවන් මම දැන් ගන්නද එපාද කියන එක. ඉතින් වැලිඩ් රීසන් එකක් තියෙනවද? ඊට පස්සේ ඔයගේ ස්කින් එකට සූට් වෙනවද? ඊළඟට ප්‍රොඩක්ට් රිසර්ච් එක කරා ඒකත් ඕකේද? ඊට පස්සේ රිවියුස් කියුවා හරි. මේවා ටික තමයි එක්ස්පීරියන්ස් එකක් වාටත් නිකන් හොඳ එක්ස්පීරියන්ස් එකක් ලැබෙනා වගේ ප්‍රඩක්ට් එකක් එන්න හොඳ අයිඩියා එකක් වාට ලැබෙනවා. ඊට පස්සේ අපි පස්වෙනි කරුණට යන්න ඕනේ. ඊළඟට පස්වෙනි කරුණ තමයි learn how to use that product. ඒ කියන්නේ ප්‍රඩක්ට් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා හොයලා බලලා ඒක ගැන දැනගන්න. දැන් එක එක ප්‍රොඩක්ට් එක එක විදිහට පාවිච්චි කරන්න ඕනේ. සමහර ප්‍රොඩක්ට් තියෙන උදේට පාවිච්චි කරන ඒවා. සමහරක් ඒවා තියෙන රැට විතරයි පාවිච්චි කරන්න ඕනේ. සමහර ප්‍රොඩක්ට්ස් තියෙන උදේට රැට දෙකෙන්ම පාවිච්චි කරන්න ඕනේ. සමහර ප්‍රොඩක්ට් රැට පාවිච්චි කරාම උදේම අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් භාවිතා කරන්න ඕනේ. සමහර සීරම් තියෙන එක ඩ්‍රයි ස්කින් මත විතරයි භාවිතා කරන්න ඕනේ. සමහරක් ඒවා තියෙන ඩෑම්ප් ස්කින් එක මත භාවිතා කරන්න ඕනේ. සමහර ප්‍රොඩක්ට්ස් තියෙන හැමදාම යූස් කරන්න පුළුවන් බය නැතුව. සමහර ප්‍රොඩක්ට්ස් තියෙන සතියේට එක පාරයි යූස් කරන්න ඕනේ. පාරක් යූස් කරන්න ඕනේ. සමහර ප්‍රොඩක්ට්ස් ඉන්නවා දවස් 10කට එක පාරක් විතරක් යූස් කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන විදිහ වෙනස් වෙනවා. ඉතින් ඒක ගැන හරි විදිහට දැනගන්න. ඉතින් ඇයි මම මේක මිලදී ගන්න කලින් පොඩක් දැනගන්න කියලා කියන්නේ? දැන් අපි හිතමු ඔයාලට ඔල්රෙඩි නයිට් රූටීන් එකක් තියෙනවා. දැන් ඔයා ගන්න යනවා අපි හිතමු ග්ලයිකොලික් ඇසිඩ් ටෝන එක. ඉතින් ඔයාට ඒක රැට දාගන්න විදිහක් නැහැ. ඇයින ඔයාගේ දවස් 7ෙම නයිට් රූටීන් එකේ මොකක් හරි එක එක ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් ආයේ මේක කොහෙද දාගන්න යන්නේ? කොහෙද නයිට් රූට් කොහෙද මේ නයිට් රූටීන් එකේ පාවිච්චි කරන්න යන්නේ? ඔයාට දවසක් නැහැ. එතකොට ඒ ප්‍රොඩක්ට් එක අපරාධ. ඒ හින්දා තමයි මම කියන්නේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්න කලින් අවසාන ස්ටෙප් එක හැටියට ඒක කොහොමද භාවිතා කරන්නේ කියලා පොඩ්ඩක් YouTube එකේ Google එකේ ඔයගොල්ලෝ YouTube එකේ බලුවම හුඟක් ඩෙමෝස් තියෙනවා. මේ ප්‍රොඩක්ට් එක මෙහෙම පාවිච්චි කරන්නේ මෙහෙම පාවිච්චි කරන්නේ හරි විදියට ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් ඒවත් පොඩ්ඩක් හොයලා බලන්න. ඊට පස්සේ ඔයගොල්ලන් තීරණයකට එන්නේ ප්‍රොඩක්ට් එක ගන්නවද නැද්ද කියලා. ඉතින් පළවෙනි එකටම ඔගලන් ප්‍රොඩක්ට් එකක් දැක්කම ගන්න හේතුවක් තියෙනවද? එහෙනම් මිලදී ගන්න. ඊළඟට දෙවෙනි කන්නට යනවා. ඔගේ ස්කින් එකට සූට් වෙනවද? හරි. ඒකත් හරි. ඊළඟට ප්‍රොඩක්ට් රිසර්ච් එකක් කරන්න. ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඕකේ. ඊළඟට ප්‍රොඩක්ට් එක ගන්න රිවියුස් ෆීඩ්බැක්ස් කියුවා. හරි. ඒකත් ඕකේ. ඊළඟට අන්තිමට ඒ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්නේ කොහොමද? ඒකත් දැනගත්තා. හරි. ඊළඟට තමයි ඔයා ඒ ප්‍රොඩක්ට් එකට මුදල් වියදම් කරන්න සහ ඔයාගේ ආඩර් එක ප්ලේස් කරන්න. දැන් මම ඔයාලට මෙන්න මේක මම කියපු කරුණු පහ මෙන්න මේ විදිහට මේක හරියට ප්‍රොඩක්ට් එකක් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න කලින් චෙක් ලිස්ට් එකක් හැටියට තමයි මම මේ හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේවා චෙක් කරාට පස්සේ තමයි අපි ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න යන්නේ. හරි. ඉතින් අපි කොහොමද ડોක්ටර් කෙනෙක් ගාවට ගියාම අපේ සිම්ප්ටම්ස් ටික කියනවා? අපිට මේ ප්‍රශ්න තියෙනවා, මෙහෙම තියෙනවා, මේ මේව තියෙනවා. එතකොට ડોක්ටර් තීරණයකට එනවා. ඔයාලට තියෙන මෙන්න මේ ලෙඩේ. මේකට මේක පාවිච්චි. මේක බෙහෙත් ටික ලියලා දෙන්න. ඔය වෙලාවේ තමයි අපි ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න කලින් අපි මේ ටික චෙක් කරනවා. හරි. මේ ටික ඔක්කොම හරි. එහෙනම් අපි මේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්න යනවා. මම උදාහරණයට මම ඔයාලට කරලා පෙන්නන්නම් මේක. දැන් මම මේ ගත්ත Beauty of Joseon කියන බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ සන්ස්ක්‍රීන් එක. හරි. ඉතින් මුලින්ම පළවෙනි දේ හැව අ වැලිඩ් රීසන්. ඔයාට හරි හේතුවක් තියනවාද මෙන්න මේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එක මිලදී ගන්න? ඔව්, මට තියෙනවා හේතුව. මොකද්ද? මගේ දැන්ට භාවිතා කරමින් ඉන්න සන්ස්ක්‍රීන් එක ඉවරයි. චුට්ටම චුට්ටයි තියෙන්නේ. එතකොට මට ඒකේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ හින්දා මම මේක මිලදී ගන්න යනවා. ඉතින් එක හරි එකක්. හරි. ඊළඟට ඉට් සූට්ස් යෝ ස්කින් ටයිප්. දැන් දෙවෙනි කාණ්ඩ. ඔයාගේ ස්කින් ටයිප් එකට ගැළපෙනවද? මම මේ මිලදී ගන්න කලින් ඔයගොල්ලන් බලන්න ඕනේ. මිලදී ගත්තට පස්සේ නෙමෙයි මේක චෙක් කරන්න ඕනේ. මම ඔයගොල්ලන්ට පින්නන්නේ කරන්නේ මගේ ස්කින් ටයිප් එකට ගැළපෙනවා. මට තියෙන කම්බිනේෂන් ස්කින් ටයිප් එකක් මට මේක ගැළපෙනවා. ඉතින් ඒකත් හරි. ඊළඟට ප්‍රොඩක්ට් රිසර්ච් එකක්. ප්‍රොඩක්ට් රිසර්ච් එකක් කියලා කිව්වම මේක සන්ස්ක්‍රීන් එකක්. මේකේ තියෙනවා SPF 50 සන්ස්ක්‍රීන් එකේ තියෙන්න ඕනේ ප්‍රමාණයට SPF ප්‍රමාණවත් තරම් SPF අඩංගු වෙනවා. මේකේ PA++ එකත් හොඳයි.
කොච්චරද තියෙන ඕනේ නැහැ එච්චරක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ ඉන්ග්‍රීඩියන් ගත්තම රයිස් ප්‍රොබයෝටික් එකේම තියෙනවා. ඊළඟට හොඳට ස්කින් එක තුළට ස්මූත්ලි අපිට අප්ලයි කරාම වයිට් කාස්ට් මොනවත් හිටින්නේ නැහැ. ඉතින් මේ ප්‍රොඩක්ට් එක මට සන්ස්ක්‍රීන් එකක් හැටියට ගැලපෙනවා, ප්‍රමාණවත් සන් ප්‍රොටෙක්ෂන් එකක් ලැබෙනවා එක්කම. ඉතින් ඒකත් හරි, ඒකටත් මං හරියක් දානවා. ඊට පස්සේ මේක ගැන රිවියස් කියවුවද, ඔව් හුඟක් අය හොඳ රිවියස් දාලා තිබුණා, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ රිවියස් වලින් මගේ හිතට සැටිස් මේක මිලදී ගන්න. ඒ හින්දා ඒකත් මම කරගත්තා. ඊළඟට මේ ප්‍රොඩක්ට් එක භාවිතා කරන්න දන්නවද? ඔව් දන්නවා. උදේ අපේ රුටීන් එකට පස්සේ අවසාන ස්ටෙප් එක හැටියට තමයි සන්ස්ක්‍රීන් භාවිතා කළ යුත්තේ. ඉතින් මේ සන්ස්ක්‍රීන් එකත් එහෙමයි භාවිතා කරන්නේ. ඉතින් ඒකත් මම දන්නවා. ඉතින් ඒක මම මිලදී ගත්තා. ඉතින් මේ කරුණු පහම හරි ගිහින්ද මම මේක මිලදී ගත්තා. ඔන්න ඔය විදිහට තමයි ඔයා මොනවා හරි ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න යනකොට මෙන්න මේ කරුණු ඇට්ලීස්ට් පහින් තුනක් හෝ හතරක් ඔගලන් හරිනම්, ඔගලන්ගේ ඕකේ නම්, ඔගලන් ඉන්නේ සේෆ් සයිඩ් එකේ, ඔගලන්ගේ මුදලුත් අපත යන්නේ නැහැ, ඔගලන්ගේ කාලයත් නාස්ති වෙන්නේ නැහැ මේවාට. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එකත් ඔයාට ලස්සන තියාගන්න පුළුවන්. ඔයා හුඟක් වෙලාවට මේකේ හරි හුඟක් වෙලාවට කරුණු තුනක් හතරක් හරි ගියපු ප්‍රොඩක්ට් එකක් ඔයා මිලදී ගන්නවා නම් ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට ඔයාගේ ස්කින් එක ඔයා සේෆ් සයිඩ් එකේ තමයි තියාගෙන ඉන්නේ. මේ ටික ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න කලින් චෙක් ලිස්ට් එකක් හැටියට තියාගන්න. ඊළඟට තව දෙයක් කියන්න ඕනේ, දැන් මේ ඔක්කොම හරි. දැන් ඔයා ප්‍රොඩක්ට් එක දැන් ඕඩර් කරන්න යනවා. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඒ ප්‍රොඩක්ට් එකෙම මිනි එකක් තිබුණා නම් ඒක මිලදී ගන්න උත්සාහ කරන්න. ඒකට හේතුව තමයි දැන් හැබැයි හැම ප්‍රොඩක්ට් එකෙම මිනි නැහැ ලංකාවේ නම්. හැබැයි තියෙනවා නම් ඒක ට්‍රයි කරන්න. ඒක ඕඩර් කරලා අරගෙන ඊට පස්සේ පැච් ටෙස්ට් එකක් කරලා, පැච් ටෙස්ට් එකක් කරනවා කියලා කියන්නේ කන පිටිපස්සේ ප්‍රොඩක්ට් ඇප්ලයි කරලා තියලා ඊට පස්සේ දවසක් දෙකක් බලන්න, දවසක් විතර බලන්න කොයි වගේ දෙක රතු වෙනවද, කසනවද, කොයි වගේ දෙක ඉරිටේෂන් මොකක් හරි තියෙනවද කියලා. එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඔයගලන්ට දිගටම පාවිච්චි කරන්න පුළුවන්. හරි විදියට ඒක භාවිතා කරන්න ඕනේ, හරි විදියට ඔයගලන්ට භාවිතා කරගෙන යන්න පුළුවන්. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් මේ ටික ඔක්කොම Google එකේ හොයනවයි, මේ රිසර්ච් කරනවයි, ඒ ඔක්කොම අපිට කරන්න බැහැ, මේ ඔක්කොම පිස්සු වැඩද කියලාත් හිතෙන්න පුළුවන්. හැබැයි මම නම් කියන්නේ මේක ඇත්තටම මේ ඔක්කොම හොයන ප්‍රොඩක්ට් රිසර්ච්ද, ටිකක් රිවියස් කියවන්නද, පාවිච්චි කරන විදිය හොයන්නද, ඒ ඔක්කොම හොයන්න වැඩිම වුණොත් මේ හැම එකකටම ඔයාලට යන්නේ පැය භාගයක්. වැඩිම වුණොත් පැය භාගය. හරි මේක මම කියන්නේ පැය ගණන් නිදගෙන රිසර්ච් කරන්න කියලා. හරි පැය ගණන් කරන කට්ටියකුත් තියෙනවා ඒක ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න කලින්. මේක කරන්න කියන්නේ ඔයාගෙම හොඳට තමයි. ඔයාගේ hard earned money වා මේකට දානවා. මහන්සියෙන් හම්බ කරපු මුදල ඔය ප්‍රොඩක්ට් එකකට යට කරනවා. හරි ඔයා 1000ක් වෙන්න පුළුවන්, 5000ක් වෙන්න පුළුවන්, 10000ක් වෙන්න පුළුවන්. ඉතින් හැම මුදලක් ඔච්චර මුදලක් වුණත් මුදල් මුදල්ම තමයි. හරි කාටවත් නිකන් ඉන්නේ නැහැ. ඉතින් ඔයා මහන්සීනෝට හම්බ කරන මුදල නිකන් අපතේ යවනවට වඩා මං කියනවා ඊට පස්සේ මේක මිලදී අරගෙන ඔයා කාලයක් පාවිච්චි කරනවා. ඒකට ටයිම් එකක් දෙනවා, මාස ගණන් පාවිච්චි කරනවා. ඊට පස්සේ මොකද්ද ඔයාගේ ස්කින් එක රිස්ක් එකේ දානවා. හෑ ඔයා මේක විශ්වාස කරලා අප්ලයි කරනවා, අප්ලයි කරනවා. හැබැයි අන්තිමට හරි ප්‍රොඩක්ට් එකක් නොවුනම සිද්ධ වෙන්නේ හොඳ ස්කින් එකක් ලබා ගන්නවා වෙනුවට ප්‍රොඩක්ට් එක ඩැමේජ් කරලා, ස්කින් එක ඩැමේජ් කරලා ඉවරයි. ඊට පස්සේ අර ඩැමේජ් වුණු ස්කින් එකට ආයෙ තව ප්‍රතිකාරයක් හොයනවා. ඉතින් මේ වගේ දේවල් වෙන්නේ නැතුව තියෙන්න නම් පොඩ්ඩක් කලින් මේ දේවල් ගැන ඔයා පොඩ්ඩක් අවධානය යොමු කරා නම් ඔයාට තමයි හොඳක් සිද්ධ වෙන්නේ. හරි ඉතින් මම මගේ චැනල් එකෙන් මම ප්‍රොඩක්ට් ගන්න කියනවට වඩා හරි කිසිම ස්කින් කෙයා ප්‍රොඩක්ට් එකක් මම පෙන්නනවා, මම පිළිගන්නවා, මම ප්‍රොඩක්ට්ස් ප්‍රමෝට් කරනවා, මේක හොඳයි එක හොඳයි කියලා මම කියනවා. හැබැයි කිසිම ස්පොන්සර් වීඩියෝ එකක් මම කරලා නැහැ. මට හොඳයි කියලා හිතපු ප්‍රොඩක්ට්ස් විතරයි මම ඔයාලට පෙන්නලා තියෙන්නේ. සම මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් විතරයි මම ඔයාලට පෙන්නන්නේ. සමහරක් අය කමෙන්ට් එකෙන් මං ගාව ඇහුවොත් මම කියනවා මම පර්සනලි පාවිච්චි කරලා නැහැ, හැබැයි ප්‍රොඩක්ට් එක හොඳයි ඕනනම් ට්‍රයි කරලා බලන්න කියලා තමයි කියන්නේ. ඉතින් මගේ චැනල් එකේ මම ප්‍රොඩක්ට් මිලදී ගන්න කියන කෙනෙක් නෙමෙයි. එක ප්‍රොඩක්ට් එකක් මිලදී ගත්තත් හරි ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න, හරි විදියට පාවිච්චි කරන්න, හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න කියන එක තමයි මගේ චැනල් එක හරහා මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ. හරි මගේ ස්කින් කෙයා චැනල් එකක් වුණාට මම කියන්නේ නැහැ කිසිම විටක ස්කින් කෙයා මිලදී ගන්න කියන එක මම පන්නන්නේ නැහැ කිසිම විටක කිසිම කෙනෙකුට. එක ප්‍රොඩක්ට් එකක් හරි කමන්නේ, හොඳ ප්‍රොඩක්ට් එකක්
උගලන්ගේ ස්කින් එකට සුදුසු එකක් හරි විදියට පාවිච්චි කළ හරි ප්‍රතිඵලය ලැබෙනවා නම් මට ඒක හොඳටම ප්‍රමාණවත්. ඒකයි මම මේක උගලන්ට අද කතා කරන්න හිතුවේ. උගලන් මගේ channel එක බලලත් උගලන් ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න යනවා නම් උනත් පොඩ්ඩක් නවතින්න, මේ ටික චෙක් කරන්න ඊට පස්සේ යන්න. ඔයාලා මාව ට්‍රස්ට් කරනවට මට තෑන්ක් කරන්න උන හුඟක් අය කියනවා. මගේ මං කියන දේවල් වලට ගලම් මාව විශ්වාස කරනවායි කියලා. හැබැයි මාව විශ්වාස කරත් කමන්නේ, කාව විශ්වාස කරත් කමන්නේ. එක ප්‍රොඩක්ට් එකක් වගේ ස්කින් එකට දාන්න කලින් මේ කරුණු ටික අනිවාර්යෙන්ම බලන්න. ඒක හරිම වැදගත්. අපි කොච්චර හොඳ ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරත් ඒක ඔයාට සුදුසු නොවෙන්න පුළුවන්. ඔයාට ඕනේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි ඔයාට මම මේක දෙක් කරන්න කියන්නේ. ඔයා මේක ෆලෝ කරා නම් මේ කරුණු ටික පොඩ්ඩක් ඔයා මතක තියාගෙන ඔයා ෆලෝ කරා නම් ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න කලින් ඔයාට ඔයාගේ මුදල් අපතේ යන්නේ නැහැ. ඔයාට බලා ගන්න පුළුවන් ඔයා සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට්ස් වලට වියදම් කරනවට වඩා අඩුවෙන් තමයි ඔයාගේ මුදල් වැය වෙන්නේ. සහ ඔයා ගන්න ප්‍රොඩක්ට් එකෙන් මුළුමනින්ම ඔයාට ප්‍රයෝජනෙ ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි ඔයා භාවිතා කරන ප්‍රොඩක්ට් එකෙන් ඔයාට හොඳ ප්‍රතිඵලයකුත් ඔයගලන්ට ලබා ගන්න පුළුවන් වෙයි. හොඳ ස්කින් එකකුත් ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා අද කතා කරපු මේ කරුණු පහ ඔයාට වැදගත් වෙයි කියලා හිතනවා. මොකක් හරි අදහසක් ඔයාට ස්කින් කෙයා සම්බන්ධයෙන් ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න කලින් මොනවද බලන්න ඕනේ කියන එක අයිඩියා එකක් ඔයාට ඇවිල්ලා ඇති. ඉතින් මේවා මේ කරුණු හැම එකක්ම මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම මේවා ෆලෝ කරන හින්දා තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරේ. තවත් එක හේතුව තමයි මම සමහර ප්‍රොඩක්ට්ස් මිලදී ගන්නවා මට අවශ්‍ය නැති වුණත්. ඒකට හේතුව තමයි සමහරක් ඒවා රිවියුස් කරන්න, සමහරක් ඒවා ඒ ගැන ප්‍රොඩක්ට් ටෙස්ට් කරන්න මම මේ channel එක හරහා ඔයාලත් එක්ක ඒ ප්‍රොඩක්ට් සම්බන්ධයෙන් කතා කරන්න උනත් මට සමහරක් දේවල් මිලදී ගන්න සිද්ධ වෙනවා. ඉතින් මාව හරි වෙන කාවය හරි ඔගලම් ප්‍රඩක්ට්ස් දැන් මං කලින් කිව්වා වගේ නයසිනමයිඩ් වුණත් මේ ප්‍රඩක්ට් එකයි මේකයි දෙකම තියෙනවා. හරි, ඉතින් මම මේක තියාගෙන ඇයි තව එකක් මිලදී ගත්තේ කියලා හිතුවහම මට මේ ප්‍රඩක්ට් එක ගැන පොඩ්ඩක් ට්‍රයි කරන්න ඕනේ වුණා, රිවියු එකක් අරන් ඕනේ වුණා. ඒ හින්දා තමයි මම මේක දැන් ළඟදි තමයි මිලදී ගත්තේ. ඉතින් ඒ විදිහට සමහරක් දේවල් අපි ගාව තිබුණත් අපි මට මිලදී ගන්න සමහරක් අයට සිද්ධ වෙනවා. ඉතින් ඒකත් ඕගොල්ලන් වැරදියට හිතන්න එපා. මෙයාලා මිලදී ගන්නවා අපිට දැන් මේවා කියලා දෙන්නේනවා කියලා හිතන්න එපා. කොහෙත්ම මිලදී ගන්නවා නම් එකත් එක හරි හේතුවක් ඇතිව තමයි මම මිලදී ගන්නේ. ඉතින් මම හිතනවා අද කතා කරපු දේ සම්බන්ධයෙන් ඔයගලන්ට පැහැදිලි ඇති කියලා හිතන මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න, ඒකත් මම ඔයාලත් එක්ක ඔයාලට පිළිතුරක් ලබා දෙන්නම් අනිවාර්යෙන්ම. ඉතින් ආයෙමත් අලුත් ස්කින් කෙයා වීඩියෝ එකකින් ඔයගලන් හැමෝම හම්බ වෙන්න, ඔයගලන් හැමෝටම සුබ දවසක්.